පසුගිය සති කිහිපය මම දකින්නේ ලංකාවේ දේශපාලන භූමිය දිහා බැලුවාම විපක්ෂයට යම්කිසි ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් වෙච්ච සති කිහිපයක් විදියට. පළමුවෙන්ම අපි දන්නවා මේ IMF ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමත් සමගම ලොකු ප්‍රචාරයක් කරලා තිබුණා විශාල පිරිසක් විපක්ෂයේ ආණ්ඩුවට එකතු වෙන්න යනවායි කියලා. ඒක බොහෝ දෙනෙක් විශ්වාස කළා. නමුත් ඒ මතය සම්පූර්ණ මිත්‍යාවක් බවට මේ වන විට ඔප්පු වෙලා තිබෙනවා. IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ආවට විපක්ෂයේ කිසිම කෙනෙක් එක්කෙනෙක්වත් ආණ්ඩුවට එකතු වෙලා නැහැ. ඒ නිසා ආණ්ඩුවේ ශක්තිය පිළිබඳව, ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳව, ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව තිබෙච්ච දුර්මතය මම හිතන්නේ දැන් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒක විපක්ෂයට ලැබුණු ලොකු ජයග්‍රහණයක්. දෙවනුව ආණ්ඩුව මේ IMF ගිවිසුම රටට හඳුන්වා දීමත් සමගම තවත් ඉදිරිපත් කරන්න උත්සාහ කරපු දෙයක් තමයි මේ අධිකරණ අමාත්‍යාංශ විජේදාස රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමක් විසින් සකස් කරපු ප්‍රතිත්‍රස්ත පනත. ඉතාමත්ම මර්ධනකාරී පනතක් මේ රටේ ජනතාවට කටහොල්ලන්න බැරි වෙන විදියට. ආණ්ඩුව මොන වරදක් කරත් ඒකට විරුද්ධ වචනයක් කියන්න බැරි විදියට ඒ කතා කරන අයව ත්‍රස්තවාදීන් විදියට අර්ථ නිරූපණය කරලා පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හරහා රැඳවුන් නියෝග දීලා ඕනෑ කාලයක් තියාගෙන ප්‍රශ්න කරන්න පුළුවන් විදිය බරපතල කරුණු කාරණා සම්බන්ධ පනතක් තමයි මේ ප්‍රතිත්‍රස්ත පනත. මේ ප්‍රතිත්‍රස්ත පනත විපක්ෂ සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. අපි මේ ගැන ජාත්‍යන්තරය දැනුවත් කරා. මේ රටේ ජනතාව දැනුවත් කරා. මේ ගැන විශාල විරෝධයක් ගොඩනැංගුවා. ඒ නිසා අපිට සතුටුයි අද මේ වන විට මේ මර්ධනකාරී පනත සම්පූර්ණයෙන්ම හකුලා ගත්තේ නැතත් తాවකාලිකව හෝ හකුලා ගන්නට රාජ්‍යයට සිද්ධ වෙලා තිබෙනවා. මේ සතියේ පාර්ලිමේන්තුවේ ගෙනෙන්න නියමිත වූ තිබූ ප්‍රතිත්‍රස්ත පනත ගෙන නොයන බව රාජ්‍යයට කියන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒකත් තවත් ජයග්‍රහණයක්. ඊළඟට මේ සතියේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන තිබිච්ච තවත් පනතක් තමයි මහ බැංකු පනත. මහ බැංකුවට සම්පූර්ණ ස්වාධීනත්වය ලබා දීම සඳහා රජය සකස් කළ පනතක්. මේක IMF ගිවිසුමට සම්බන්ධ කරලා තමයි රජය ඉදිරිපත් කරන්න ගියේ. මේ පනතටත් අපි බොහෝ දුරට එකඟ වන්නේ නැහැ. ඒ අඩුපාඩු රාශියක් තිබෙනවා. අපිට එකඟ වෙන්න බැරි කරුණු රාශියක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනතේ තියෙන කරුණු 45කට වඩා සංශෝධනය වෙන්න ඕනේ කියලා ඒවා පිළිබඳ දැනුම් දුන්නා පාර්ලිමේන්තුවට. සාමාන්‍යයෙන් පනතක වගන්තියක් දෙකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ සංශෝධනය වෙන්න ඕනේ කියලා. 40කට වඩා 45ක් පමණ සංශෝධනය වෙනවා කියලා කියන්නේ මේක හරියට පොඩි එකාගේ රචනා වගේකක් තමයි මේ අලුතෙන් හදලා තියෙන මහා බැංකු පනත. ඒ කියන්නේ මේක කෙලින්ම ඉරලා විසි කරන්න ඕනේ. ඒ තරම් දුර්වල වැරදි පනතක්. නමුත් ඒකේ යම් යම් සංශෝධන කිහිපයක් කරගෙන ආණ්ඩු උත්සාහ කරා මේක පාර්ලිමේන්තුවට ගෙන එන්නට. ශ්‍රේෂ්ඨාධිකරණය ඇති කියලා තිබුණා ඒකේ සමහර වගන්ති 3/2ක පාර්ලිමේන්තුව අනුමැතිය නැතුව සම්මත කරන්න බෑ කියලා. ඒ නිසා ඔවුන්ට විපක්ෂ සහය නැතුව මේක කරගන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඉතින් අපි දිගින් දිගටම දක්වපු විරෝධය හමුවේ මේ මහ බැංකු පනතත් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටිනට රජයට සිද්ධ වුණා. දැන් රජයේ එකඟ වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් තවදුරටත් විපක්ෂයේ සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් කරන්න ඕන සංශෝධන මොනවද කියලා කතා කරගන්න. ඉතින් අපි මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරනවා. ඒ සංශෝධන රජය පිළිගන්නේ නැත්නම් අපි මේකට එකඟ වෙන්නේ නැහැ. මොකද මේ හරහා මේ රටට විතාල හානියක් වෙන බව තමයි අපේ මතය. මොකද අපේ වගකීම තමයි ජනතාව දිගින් දිගටම දැනුවත් කරන එක. ආණ්ඩුව ජනතාව රවටමින් සිටියේදී ඒ මිත්‍යාවේ කඩතුරාව ඉවත් කරලා ජනතාවට යථාර්ථය කියන දේ තමයි අපි කරන්නේ. තීම හබඟු පරිත සම්බන්ධ අපි ගන්නව ප්‍රතිපල ක්‍රියාවලිය ඒකම. ඊළඟට ඊයේ තවත් ජයග්‍රහණයක් ලැබුණා විපක්ෂයට. විපක්ෂයේ පෞගී කාලේ විශාල ආන්දෝලනයක් ලක්වෙච්ච එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා පිළිබඳ විවාදයක් ඉල්ලා සිටියා පාර්ලිමේන්තුවේ. ඒ විවාදයට රජයේ අකමැත්තෙන් දිනයක් දීලා තිබුණා. ඒ දිනේ දීලා තිබුණේ ඊයේ. ඊට පස්සේ මේ මහබැංකු පනත සම්මත වීම ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම නිසා මේක දින දෙකක විවාදයක් බවට පත් වෙලා තිබුණා. ඒකට ඊයේ උදේ හරිම අපූර්ව දෙයක් සිද්ධ වුණා. පාර්ලිමේන්තුවේ අධිකරණ ඇමතිවරයා විජේදාස රාජපක්ෂ මහත්මයා පහුගිය කාලේ විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශ කරමින් මහා විශාල
sabdayak damming hitupu adhikarana maathyawaraya parliamentuwata ewilla digin digatama kiyanna patan gatta me vivade ganna epa kiyala. Attasama meka kiyanna patan gatta iyenui Pereda. Pereda thu payakamana kathawak karala kiyana meka vivadayata ganna epa meka adhikaranayata balapana prashna rashiya. Ithin apita peena pahadiliwama loku me me biyak athi wela thiyenawa. Me vivade sambandhayen. Dan me me prashne eliyata genalla aandolane kriya me hadapu genaatama dan meka prashnaya bawata patthila. Namuth api dadi lesa viruddha una me vivadaya me avalangu kirimata. E anuwa parlamentu kohomata paya deka pamana nathara karala egena saakatcha karala pakshanayakayange siluma pakshanayakaya pahadilima kiya sitiya meka monema hetuwak nisawath avalangu karanna ekaka wenne naha kiyala insa express pal vivadaya aarambha karanna siddha una paya dekaka pramadayakin passe. To me siyallama ඇත්ත වශයෙන්ම විපක්ෂය ජයග්‍රහණ. ඉතා පැහැදිලිවම විපක්ෂය අද විපක්ෂයේ කාර්යභාරය හොඳින් කරමින් සිටිනවා කියන කාරණය තමයි මෙතනදී පැහැදිලි වෙන්නේ. මොකද පහුගිය කාලේ රජය මේ රටේ ජනතාවට බොරු චිත්‍රයක් මවන්න පටන් ගන්න තිබ්බා. ඒ බොරු චිත්‍රය තමයි මේ IMF ණය දැන් එනවා. IMF ණය ආවට පස්සේ මේ රටේ සියලු ප්‍රශ්න විසඳෙනවා. මේක රට සුඛිත මුදිත වෙනවා කියලා බොරුවක් ජනගත කරන්න පටන් ගන්න තිබුණා රටේ ජනතාව. ආර්ථිකය ගැන විශේෂ දැනුමක් නැති ජනතාවත් මේක විශ්වාස කරන්න පටන් ගන්න තිබුණා. ජනතාව විශ්වාස කරන්න පටන් ගන්න තිබුණා මේ දැන් තෙල් නැහැ, ගෑස් නැහැ. ඒ නිසා මේ මේ පොලින් නැති නිසා දැන් ප්‍රශ්න විසඳලා කියලා. මම පහුගිය මේ දිනෙත් මම පැහැදිලි කරා අද තෙල් තියෙන්නේ, ගෑස් තියෙන්නේ මේ ආණ්ඩු කරපු වික්‍රමයක් නිසා නෙවෙයි. මෙහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුව ණය ගෙවන්නේ නැති නිසා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 2022 ජනවාරි සහ මාර්තු මාසය අතර ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක් ණය ගෙවුවා. ඒ ණය ගෙවන නිසා තමයි තෙල් ගන්න සල්ලි නැතුනේ. ඊට පස්සේ ගෙවන්න තිබුණා ඩොලර් බිලියන 3.9ක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක සතපාගත ගෙවුවේ නැහැ. මොකද රට බංගලොත් ගිය නිසා. රට බංගලොත් කියපු නිසා ඒ ඩොලර් බිලියන 3.9 ඉතුරු වුණා. ඉතින් ඒකෙන් තෙල් ගෙනාවා, ඒකෙන් ගෑස් ගෙනාවා. මිනිස්සු ඉදිරියේ මේ වික්‍රමයක් කරා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් අර ඩොලර් බිලියන 3.1 ගෙව්වේ නැත්නම් ඒ වෙලාවේ ගෑස් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වෙලාවේ විදුලි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වෙලාවේ තෙල් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද වැදගත් විදිහට ණය ගෙවම කියන නිසා තමයි ප්‍රශ්න ආවේ. ඊළඟට රට බංගලොත් කියලා ණය ගෙවන්න නැතු ඉන්න ඕට අතේ දින සල්ලි දෙකින් ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් මේක වික්‍රමයක් කියලා හිතන මෝඩ මිනිසුත් මේ රටේ සමහරට උගත්තු කියන අය අතරම ඉන්නවා. ඊළඟ මේ IMF ඇවිල්ලා මේ රටේ සියලු ප්‍රශ්න විසඳනවා කියලා රටට කියන්න හැදුවට අද මේ රටේ ව්‍යාපාරිකු තේරුම් ගන්න තියෙනවා මේක වැරදි කතාවක් කියලා. අද මේ රටේ ව්‍යාපාරිකු දන්නවා මේ රටේ ආර්ථිකය වලපලට යමින් තිබෙනවා කියලා. නෝ හොඳම උදාහරණය තමයි අද මේ කොටස් වෙළඳපොළට සිද්ධ වෙලා තියෙන කාරණේ. අපිට මේ මේ ප්‍රස්ථාරේ පේනවා කොටස් වෙළඳපොළ පවගේ මාස 4-5 තිස්සේ කටයුතු කරපු ආකාරය. මාර්තු මාසයේ ඉඳලා මැයි මාසෙ වෙන මෙතන මේ IMF ගිවිසුම එන්නට තිබුණේ. ඉතින් මේක දැන් හරියන්නේ නැහැ. කොටස් වෙළඳපොළ උඩ යන්නේ නැහැ. දිගින් දිගටම කඩාවැටෙනවා. කොටස් වෙළඳපොළ කියලා කියන්නේ රටක අපි කියනවා ආර්ථිකයේ බැරෝමීටරය කියලා. මොකද කොටස් වෙළඳපොළකින් තේරුම් ගන්න පුළුවන් රටේ ආර්ථිකය මොන පැත්තකටද යන්නේ කියලා. ඕනේ රටක කියනවා ඒක ආර්ථිකයේ බැරෝමීටරය කියලා. රටක ආර්ථිකය සංවර්ධනය වෙනවනම් කොටස් වෙළඳපොළ ඉහළ යනවා. රටක ආර්ථිකය කඩාවැටෙනවනම් කොටස් වෙළඳපොළ කඩාවැටෙනවා. දැන් අපේ කොටස් වෙළඳපොළ මොකද වෙලා තියෙන්නේ? කොටස් වෙළඳපොළ දිගින් දිගටම දිගින් දිගටම කඩාවැටෙනවා. ඒ කියන්නේ ආර්ථිකය ගැන දන්න, ව්‍යාපාර ගැන දන්න අය දන්නවා මේ රටේ ආර්ථිකය වලපලට යමින් තිබෙන්නේ කියලා. ඉතින් අනික් අතට මේ IMF ගිවිසුම ගෙනල්ලා රටේ මිනිසුන්ට වෙන හානිය මිනිසුන්ට අවාසනාවකට වගේ ලොකු අවබෝධයක් නැහැ. සමහරවිට මේ රටේ වෘත්තිකයන්ටත් අවබෝධයක් නැහැ. දැන් මේ IMF ගිවිසුම හරහා අපි පහුගිය දවස්වල පෙන්වා දුන්නා ණය ප්‍රතිව්‍යුගත කරන්න ගියාම දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුගත කරාම මේ රටේ ජනතාවගේ බැංකු පද්ධතියට අර්ථ සාධක අරමුදලට සේවක බාර නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට මේ සියල්ලටම කප්පාදුවක් එනවා කියලා. ඒකේ ඒ වෙලාවේ ආණ්ඩුව දිගින් දිගටම කිව්වා එහෙම නෙවෙයි කියලා. දැන් ඔන්න නිරුවත හෙලි වෙලා IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් පිළිගන්නවා මේක දේශීය ණයවලට බලපාන විතරක් නෙවෙයි, දේශීය ණය තමයි ඉස්සෙල්ලම ප්‍රතිව්‍යුගත කරන්න කියලා. එතකොට අපි පැහැදිලිවම කියනවා මේක කරපු ගමන් ඔබ ජීවිත කාලයක් වැඩ කරලා රස්සාව කරලා විශේෂම පෞද්ගලික අංශයයි ඉතුරු කරගත්ත අර්ථ සාධක අරමුදල කප්පාදු වෙනවා. ඒක ප්‍රතිලාභ කප්පාදු වෙනවා. ඒක කරගන්න තමයි මේ පෞගේ දවසල රතිඤ්ඤ දාලා IMF ගිවිසුම පිළිගත්තේ. මේක නොදන්නේ. නමුත් අපි මේක දිගින් දිගටම කිව්වා. ඊළඟට මහ බැංකුව ස්වාධීන කරාට පස්සේ
kisibu wakki magne me rata mahajanthawa gena mahabankuwata oda parlimentu kiyala kiyanne janathawata yam kisi wakki ma thiyena yene mahabankuwata mokak thiyena wakkima mahabankuwa swadhina karama issarata panatak genalla meyata samanya janathawa gena kisim wakkima naha mam meka honda udaharana kiyannam me sevaka arthasadhaka arumudalata megalo karala thiyena wede 2022 avurudde na sevaka arthasadhaka arumudala kiyala kiyanne paudgalikaanshi weda karana menussungen ituruwa විශ්‍රාමයේ යනකොට ගෙදර ගෙනියන් තියෙන මුදල් මාසිකව මුදලක් කපලා ඒ මුදල මහ බැංකුවේ තියෙනවා මහ බැංකුවේ බාරකාරත්වයේ යටතේ මහ බැංකුවට ඒ මුදල කොහේරි ආයෝජන කරලා ඒ මුදල තර කරලා අවසානයේදී විශ්‍රාමයේ යන කෙනාට දෙන්න කියලා. ඒතර මහ බැංකුවේ වකිම තමයි මේ ආයෝජනයේ නිසියාකාරව කිරීම. වැඩිම ප්‍රතිලාභයක් ගන්න පුළුවන් තැන ආයෝජනය කිරීම. නමුත් මහ බැංකුව මොකද කළා තියෙන සේවක අර්ථසාධකාර මුදලට 2022 වසරේ ඔබ පොඩක් කල්පනා කරලා බලන්න 2022 වසරේ රටේ සාමාන්‍ය බැංකු පොලිය අනුපාතය කීයද තිබුණේ ඕනෑම බැංකුවක මිනිස්සුන්ට පුළුවන්කම තිබ්බා බැංකු ගිණුමක දැම්මන ෆික්ස් ඩිපොසිට් එක දැම්මන 15 20 අතර වගේ ප්‍රතිලාභය ලබා ගන්න 20ට වඩා ඉහළ ගියා අවසාන කාලේ ප්‍රතිලාභ එහෙමනම් බාරකාර මේ සේවක අර්ථසාධකාර මුදල බාර වෙන මහ බැංකුවට පුළුවන් වෙන්න ඕනේ ඊටත් වඩා හොඳ ප්‍රතිලාභයක් අරන් දෙන්න මේ ජනතාවට නමුත් කාටත් හොරෙන් මේ රටේ ජනතාවට හොරෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් තියෙන අහිංසක ජනතාවට හොරෙන් කීයද දීලා තිබෙන්නේ මහජන බැංකුව ගිය අවුරුද්ද ප්‍රතිලාභ මේ තියෙන්නේ වාර්ෂික වාර්තාව පෙරේද ඊයේ පෙරේද එලිට ආපු මහ බැංකුව වාර්ෂික වාර්තාවට 9%යි 9% ප්‍රතිලාභ ගිවලා තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට ඔබේ මුදල් මේ විදියට වංචා කරලා තියෙන්නේ ඔබේ මුදල් බැංකුවකටම්පත් කරලා තිබ්බනම් 20%ක ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කම තියෙද්දී මහා බැංකුවේ නිලධාරියෝ ගෙවලා තින්නේ 9%යි අවුරුද්ද මේ තමයි පෙන්ෂන් ගියාම ගෙදර ගෙනියන්න තියෙන සල්ලි ටික. ඉතින් මෙහෙමනම් දැන් හැසිරෙන්නේ මීටත් වඩා ස්වාධීනත්වයේ දුන්නාම මොනවා වෙයිද කියලා කරුණා කරලා කල්පනා කරන්න කියලා අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් මම ඔබට පෙන්වනවා තවත් ප්‍රස්තාරයක්. මේ ප්‍රස්තාරය තමයි ලංකාවේ මේ වෙලාවේ තියෙන ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදයට සාපේක්ෂව. ඔබට පේනවා මේ වෙන විට දළ ජාතික නිෂ්පාදයට සාපේක්ෂව 2022 වසර වෙන විට රටේ ණය ප්‍රමාණය 113%කට පමණ වැඩි වෙලා තියෙනවා. 2021කටත් වඩා වැඩි වෙලා. ඒ කියන්නේ මේ රජයේ තවදුරටත් ණය ගනිමින් සිටින මෙතනදී වැඩිහරම තින්නේ දේශීය ණය දිගින් දිගටම ණය ගනිමින් මේ රටේ ජනතාවගේ ණය බර වැඩි කරමින් තිබෙනවා. මේ ණය නිසා තමයි මේ රට බංකොලොත් උනේ. පසුගිය රජයෙන් ගත්ත ණය නිසා තමයි මේ රට බංකොලොත් උනේ. ඒ වයිනුත් විශේෂයෙන්ම රට බංකොලොත් වෙන්න හේතු උනේ යහපාලන ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා වශයෙන් හිටපු යහපාලන ආණ්ඩුව ගත්ත ඩොලර් බිලියන 12.5 ඒවා ගිවා ගන්න බැරුව තමයි රට බංකොලොත් උනේ. දැන් මේ මොකද කරන්නේ? ආයිතවිල මේ රට ගලවා ගන්න ආපු දියසෙන් කුමාරව නැවත නැවත රට ණය කරමින් ඉන්නවා. ණය බර වැඩි කරමින් ඉන්නවා. ණය අඩු කරන්නේ නැහැ. ණය අඩු කරනවා කියලා මොනතරම් සොරංගන කතාවක්වත් මේ ප්‍රස්ථාරයෙන් පේනවා ණය එන්න එන්න වැඩි වෙනවා කියලා. මම පැහැදිලි කරන ඔබතුමාට මේ අවුරුද්ද අවසන් වනට මේක තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ රටේ ආර්ථිකයේ ඉස්සරහට තවත් විශාල අර්බුදයකට යනවා. මේ අය අවුරුද්ද දෙකක් තවත් ණය අරගෙන IMF එකේ ඩොලර් බිලියන 3.9ක් අරගෙන ADB එකේ ඩොලර් බිලියනක් අරගෙන World Bank එකේ ඩොලර් බිලියන 1.5ක් අරගෙන මේ රටේ ණය වැඩි කරලා මේ රටේ මිනිසුන්ට කියાવી ඔන්න ගෑස් තියෙනවා තෙල් තියෙනවා හරි ප්‍රශ්න විසඳලා කියලා ලොකු රැවැට්ටීමක් කරලා తాවකාලික චූන් එකක් ලබා දීලා මිනිසුන්ට සමහර වෙලාවට මැතිවරණයකට ගිහිල්ලා ඒ වංචාවම කරන්න පුළුවන්. හැබැයි අන්තිමට මේ ණය ගෙවන්න වෙන්නේ ඔබටත් මටත් අපිටත් වඩා අපේ දරුවන්ට අපේ අනාගත පරම්පරාවට. අපේ අනාගත පරම්පරාවට තමයි රටක් නැති වෙන්නේ මේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා. අද වෙනතුරු ආණ්ඩුව කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා නැහැ මේ රටේ ඵලදායිතාව වැඩි කරගන්න. කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා නැහැ මේ රටේ ආර්ථික සංවර්ධනය කරන්න. කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා නැහැ මේ රටේ අපනයන සංවර්ධනය කරගන්න. අපනයනේ මොකද ඇත්ත කතාව? අපේ රටේ ප්‍රධානතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් කර්මාන්තය මේ පළවෙනි කාර්තුවේ මම ඊ හොයලා බැලුවා 120ක් කඩාවැටෙනවා. අපනයන වර්ධන වෙනවා නෙවෙයි අපනයන කඩාවැටෙනවා. සමස්ත අපනයන ක්ෂේත්‍රෙම කතාව ඒක තමයි. කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාර විශාල වශයෙන් වසා දමනවා. ඔබ කතා කරන ඔබේ දරුවන්ට රැකියාව ලබා ගැනීම ගැන, ඔබේ දරුවන්ට අනාගතය ලබා ගැනීම ගැන, ඒ දරුවන්ට රැකියාව ලබා දෙන, ඔවුන්ට අනාගතය ලබා දෙන මේ ව්‍යාපාර ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් කඩාවැටෙමින් පවතිනවා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ, ඒක පේන්නේ නැහැ. මිනිස්සු දිවිනසා ගන්නවා, වස බොනවා,
විතරයි පේන්නේ. ඒකට හේතුව මේ ආර්ථික අර්බුදය කියලා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය. දැන් මේ අවුරුදු මේ පහුගිය අවුරුද්දේ සංචාරක ව්‍යාපාරය මොනතරම් ඉස්සරහට ගෙනියන්න තිබද අපේ රටට? අපේ රටේ මේ වෙලාව ඉස්සෙල්ලම නගා සිටවන්න පුළුවන් ශේෂ්ඨ සංචාර ව්‍යාපාරය. අර සාමාන්‍ය විදිහට බොහොම හිමින් වැඩි වෙනවා. ගිය මාසේට වඩා එක්කෙනෙක් මේ මාසේ වැඩනම් අප්පුඩි ගන්න තරම් ලොකු දැන් නමුත් සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනයක් කරන්නට විශාල වෙනසක් කරන්නට කිසිම වැඩපිළිවෙලක් මේ රටේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඔබට කියන්න තිබෙන්නේ මේ රටේ ජනතාවට කියන්නේ මේ මුලාවේ තවදුරටත් ඉන්න එපා. අපි බඩ ගැන විතරක් හිතන්න එපා. අපි ඉස්සරහ හිතන්න. අද බඩගින්න නිවුනට හෙට බඩගින්න බොහොම තර වෙන්න පුළුවන් මේ යන පිළිවෙල අනුව. මේ රටේ ආර්ථික වැඩපිළිවෙල නැතු මේ ආණ්ඩුව කරන මේ වැඩපිළිවෙලේ ජනතාව අද ඉන්නේ අර ලිප ගිනි මිලවනකන් සැපයක් යයි දිය කෙලපු කකුලුව වගේ. දැන් ලිප ගිනි මිලි වෙන්න පටන් ගන්න තියෙන්නේ. තව ටික දවසකින් ඔක්කොම අය පිච්චිලා මැරෙන තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඊට කලින් මේ දුර්දාන්ත පාලනයට එරෙහිව නැගී සිටිනට ජනතාවට එකතු වෙන්න කාලය පැමිණෙමින් තිබෙනවා. ඒ සඳහා විපක්ෂයේ වශයෙන් අපි අපේ වාක්‍යෙම දිගින් දිගටම ඉටු කරමින් සිටිනවා. බොහොම ස්තුතියි. හෙලිකොප්ටර් කිසිම දෙයක් වෙලා නැහැ. ආණ්ඩු චන්දිකල් දාලා තියෙනවා. ආණ්ඩු චන්දිකල් දාලා තියෙනකොට අපිට කරන්න දෙයක් නැහැනේ. අපි දිගින් දිගටම සටන් කරා ඡන්දේ තියාගන්නට. නමුත් ආණ්ඩු කල් දාලා තියෙනවා. ආණ්ඩුට ඡන්ද තියන්න කියන්නකෝ. එතකොට බලා ගන්න පුළුවන් හෙලිකොප්ටර් කොතන තියෙන්නේ කියලා. හෙලිකොප්ටර් බොහොම ඉහළින් තියනවා කියලා දඩ පෙන්නේ. එතකොට මන්දී මේ මල්ටිපල් සේෂන් ජනමුතුමා හිටුම් ජනමුතුමා ප්‍රකාශ කරලා නෝරදී මේ එයා කරපු ලොකු මෝඩකම තමයි මේ හෙලිකොප්ටර් හේක් වෙච්ච එක නේද? එතුමාගේ ප්‍රකාශය පහෝදාම කරානේ. අපේ හෙලිකොප්ටර් සන්ධානය හැදුවට පහෝදාම එතුමා ඒකෙන් බැහැලා ගියා. ඒ නිසා පහුගිය කාලේ ඒකට ලැබිච්ච ප්‍රචාරයේ ඒක ලැබුණු ජනප්‍රසාදයේ ජනතාව එකතු වීමට කොහොමටත් එතුමා කොටස් කරගුණේ නැහැනේ. එතුමා නැතුව තමයි ගමන ගියේ. ඉතින් ඒ නිසා ඉදිරියටත් ඒකේ බලපෑමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.